පන්නිපිටිය වීරමාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවලක කාන්තාවට හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මූණේ දීප්තියට මුළු මාසෙකට. අපේ පාරම්පරික රසයට නම් පියෝඩෙල් ඔරිජිනල් විතරමයි කොපිකලාට සමකරන්න බෑ. කලක් තිස්සේ සිය පියාගෙන් බලපෑම් එල්ල වී තිබුණේ විවාහයෙන් වෙන්වන ලෙසටයි. කාන්තාවගේ පියා විසින් ඇගේ සැමියාට අවස්ථා කිහිපයකදීම තර්ජනය කිරීම සහ හිරිහැරද සිදුව තිබූ අතර ඔවුන් ඩුබයි රාජ්‍ය වෙත ගොස් තිබුණේ එම කරදර ඉවසාගත නොහැකි තැනයි. නමුත් පියා ඩුබයි රාජ්‍යයටද ගොස් ඔවුන්ට හිරිහැර කිරීම හේතුවෙන් ඔවුන් යළි මෙරටට පැමිණ පන්නිපිටිය වීරමාවතේ පිහිටි නිවසේ පදිංචිව සිට තිබෙනවා. එවන් පසුබිමක පසුගිය දිනක එම නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පැමිණි කිහිප දෙනෙකු පිරිමි පුද්ගලයාගේ මවට තර්ජනය කර ඇත්තේ පුත්‍රයා මන්ත්‍රව්‍ය අලෙවි කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති අයකු බව පවසමින්. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් පැමිණි පිරිස බිරිඳගේ පියාගේ මිතුරන් බවට හඳුනාගත් පසු තලවතුගොඩ ප්‍රදේශයේ අවන්හලකදී එම පිරිස හමු වී තිබෙනවා. මේකද ඔයගොල්ලන්ගේ මේක? වන්නන්න නේ තේනවා. කරුණාකරලා දෙපාර්තමේන්තු වේ. ඇයිදින්ටි වෙන්න. මේ ඉන්නේ. මෙයා තමයි මාමද කරු. මේ ඉන්නේ TID එකේ කියන ලොක්කා. මේ ඉන්නේ චක්ගෝලේ. මොකටද මේ ඇවිල්ලා තියෙන්නේ? සල්ලි වලට. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ CID නිලධාරියෙකු ලෙස පැවසු එක් පුද්ගලයෙක් වරාය අධිකාරියේ සේවකයෙකු බවයි. අනෙක් පිරිස අතරින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටහසේ නිලධාරීන් බවත් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවටගත් වරාය සේවකයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර ඇති අතර ත්‍රස්ත විමර්ශන කොට්ටහසේ නිලධාරීන් දෙදෙනා පිළිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. එම නිලධාරීන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවද හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ත්‍රස්ත විමර්ශන කොට්ටහසේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.